දූෂණයට වංචාවට අසාධාරණයට එරෙහි අපරාජිත රණ හඬ අම්පහ දිස්ත්‍රික්කයේ අංක දෙක රංජන් රාමනායක ඔබේ ආදරණීය නායකයා කවිද ජයවර්ධන මැතිතුමා පැමිණුණා එවලක් අපි ඔබේ වැඩි කාල වේලා ගන්න නැහැ අයුක්තිය දරවි හඬ ලැබුණු සිංහල සිනමාවේ ආදරණීය රිදී තාරකාව ඒ වගේම ඔබේ ආදරණීය ජනතා සේවකයා අංක දෙක රංජන් රාමනායක මැතිතුමාටයි මේ ආරාධනය ජනාව ආමන්ත්‍රණය කරන්නට මීගේ ප්‍රධාන සංවිධායක කාවින්ග මැතිතුමාගෙන් කාවින්ද ජයවර්ධන මැතිතුමනි රෝස් ප්‍රනාන්දු මැතිතුමනි ඒ වගේම අංක 10 දෙන් තරග කරන ललित तेजिल महात्म संविधान महात्मे सहोद विहंग सहोद अवसर महाजीव स्वामी इन අපේ දෙලිත් තිසේරා මැතිතුමාගේ ඇති සිරුදරාගෙම ඒ වගේම රැස සිටින ආදරණීය අම්මලාගේ තාත්තලාගේ මගේ චිත්‍රපට බලන සිනමා රසිකයන්ගේ සිරුදරාගෙම අවසර ප්‍රාර්ථනා කරනවා ආදරණීය අම්මේ තාත්තේ මම තාත් රැසීම දැන දෙන නිසා මම වැඩි කාලයක් තමුන් අසලාගෙන් ගන්නෙ නැහැ මගේ කතා ඇතිතරම් අහලා ඇති टीवी के रेडियो के रूपवाणी फेसबुक के सील नालिकावल मगे कथा ओडतर तमुनासला आलती निशा मम वेडी काल तमुनासला के गाने ने मम शवीन मे रश्म संविधान करपु मल्ली मठ की हुआ मेहरी थव विविध पक्ष वल कट्टी इन आगे तहंगीन मेघ रिकॉर्डिंग दारती है एक तहन अब पड़वीडे वसर पहाकट बस उदाहरण स्वर्ण में अवस्थावा पार्लिमेंट दिखोट विशिलाक्ष एक दिग्सी अनुगानोने මුණාදී අවුරුදු 5 ඇතුළත AI කරන්න ඕන කියන එක තමුන්නාසලා හිතුවද ඒකෙන් තමුන්නාසලා මොනවද අඩු වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට මොනවද ඕගොල්ලෝ ගෙවන්නේ 225ට අවුරුදු 5කට සැරයක් විශ්‍රාමයක් ගෙවනවා 54000ක පඩියක් පෙට්‍රල් වලට ගානත් එක්ක සෙට් 2.50ක් විතර එනවා අවුරුදු 5කට පස්සේ पार्लिमेंट मैं आंगन में फेसबुक के आंगन से पार्लिमेंट बार पर्मिट वैली मैं
නේද මම විතරක් හැමදාම මුසාවියේ නැත්තම් හිරේ මේ ගුරු කෙනෙක් කෙනෙක් ඉන්නවද හා ඉන්නවද අම්මා ඉන්න මේ කාන්තාව බලන්න මාර හිටින්නේ කාන්තාව කියන ඉන්නවලු ඒ වගේම රේස් බුකි කෙනෙක් කෙනෙක් කියනවා මාල කඩා වෙන්නේ කියලා තින්නවා බා මෙන්න මෙහෙම අය තමයි අම්මේ තාත්තේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පොදු ජනතාව 2.20 ලක්ෂයක් ගෙනලා තියෙනවා මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද අම්මේ තාත්තේ මේ ක්‍රමේ අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ සුද්ධ අපිට රට බාර දීලා ඇත්ටි 1948 පෙබ්‍රුවාරි 4 වෙනිදා අපේ රට තිබුණේ ජපානයටත් වඩා ඉහළ ලෝක බැංකුවට සතපහක්වත් නැහැ ඉතාම සුන්දර සම්පත් වලින් පිරිච්ච දිවයින ගිනි කඳු නැහැ වැලි කුණාටු නැහැ හිම කුණාටු නැහැ පුදුම සුන්දර දිවයින වටේට මුහුද මත්ස සම්පත් පිරලා අඹ ඇටයක් විසිකලා පැලවෙන මේ සාරවත් පොළොව තියෙන දිවයිනක් තමයි අපිට දීලා ගියේ අද ඉපදෙන පුඩා දරුවා පොඩි ළමේ කම්ම කෙනෙක්ගේ බඩේ ඉපදෙන ලක්ෂ 6ක් නායකාරයෙක් කියලා කොහොම කැවිල්ලම් මුන් කාලයක් අවුරුදු 72කට පාර්ලිමේන්තුවේ ඒකින් හින්දානේ ওই සමාජ ජාලාවල මාන්තිවල කිව්වේ පහුගිය ටිකේ කවද්ද මේ පාර්ලිමේන්තුවේ 225 මිද්දි මුට්ට හෙණියක් වදින්නේ නැත්තේ කවද්ද මේ පාර්ලිමේන්තුව මුම් 225 මිද්දි ගිලා පහින් නැත්තේ කවද්ද මේ පාර්ලිමේන්තුවේ ඇතුළට ගිලා ටී පටසයක් එකෙක් අරගෙන මුංගේ සිරන්නම කෙලලා අරින් නැත්තේ එහෙම කිව්වනේද පහුගිය ටිකේ අනේ ගියපල්ලෝ මං විතරක් කියලා ඇත්තනේ එම කිව්වනේ මිස්. දෙමම හිතුවා. දැන් 225 වැඩි දෙයක්ද? අනේ හොර ගන්නකොට රංජනත් වෙඩි ගන්න වෙනවානේ මම මේක. අපිත් ඇතුලේ ඉද්දී. අම්මේ දාත්තේ කවදාවත් වැරදි දේශන පාලනය කළේ නැහැ. ඒක තමුන්නාස්ලා දන්නවා. අපේ ලංකාවේ එහෙම බොරු කරන්න බෑ පොඩි දිවයින. අර ගහට ගහක් බොරුට යමිනවා කිව්වා වගේ ගමේ එක හොරගම් කරනවා නම් ගමේ උන් දන්නවා. දැන් මම හිටියේ මෙතන පල්ලස්සේන කොච්චි ගනේ. එතකොට අපේ ගෙවල් වල ඉන්නවා අසල් බෑස්ගේ ඉන්නවා යාළු මිත්‍රෝ ඉන්නවා ඉස්කෝලේ ගිහුන් තාම ජීවතුන් අතර ඉන්නවා උන් දන්නවා රංජගේ වක්කව මොකද්ද දැන් FCID CID බ්‍රයිබරි කමිෂන් ඔය අල්ලස්සකට හැමතැනම ගියාම ඒගොල්ලෝ අහන්නේ සාක්ෂිකෝ කියලා සාක්ෂියෝ නෑ අම්මේ තාත්තේ මිනිහා දිහා බැලුවම අතපය දිහා බැලුවම මොනවද තියෙන්නේ රොලැක්ස් තියෙනවද එන්නේ BMW එකේද වතු මොනක් තියන්නේ ගෙවල් තට්ටු කීයකට ගහලා තියනවද මේව බලද්දි මූ හිටියේ විදිහේ දැන් ඉන්න විදිහ බැලුවම අනිවාර්යෙන් දන්නව මූ හොරා කාලා කියලා ඉතින් එහෙම අය තමයි මේ පැත්තෙන් පාර්ලිමේන්තුවට යවලා තියෙන පහුගිය ටිකේ මනාප ලක්ෂ ගණන් දීලා බොරු නෙමෙයි තිත්තත් අපි නෙමෙයි මේවා කියන්නේ මේවා කියන්නේ අපි නෙමෙයි විපක්ෂය අපි නෙමෙයි කියන්නේ මේවා උම්මයි කියන්නේ දයසිරි ජයසේකර තමයි කියන්නේ ගම්පා දිස්ත්‍රික්කේ බඩ මහත්ත මොකද කියන්නේ කඳ නැති ඔය කියන්නේ මේ නංගි අනේ යාන නිර්භීත කාන්තාවක් වන් ෂොට් එකේ මොකද නම හා ශානුකා උපනෑ ශානුකා උපනෑ නිර්භීත කාන්තාවක් ජය වේවා දෙයා දිනවා ඒක තමයි ඇත්ත දැන් මේ මිනිස්සු ගැන කියන්නේ කවුද පොහොට්ටු වෙම කට්ටිය ළඟදී මම දැක්කා එද්දි Facebook එකේ අපේ කලාකාරිනිය බදුල්ලෙන් ඉල්ලන අපේ සිනමා නිලියක් එතුමිය කියලා තියෙනවා පොහොට්ටුවේ නාම යෝජනා දීලා තියෙන්නේ අශ්වයන්ටයි බූරුවන්ටයි මේ අශ්වයන් අතරින් බූරුවන් අතරින් හොඳ අශ්වයන් තෝරන්න කියලා එයා මීටින් එකේ කිව්වලු ඒ කියලා රෝස්මන් දිතුමිය එයා ටෙක්ස්ට් එකක් යවලා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තයාට කොහොමද මගේ කතාව එළ කිරිද කියලා. ඒ කියන්නේ යාම යවලා මගේ කතාව හොඳට වෛරල් යනවා නියම නැගලා යනවා නේද කියලා. එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා කතා කරන්න වෙලාවක් නැහැ කියලා ටෙක්ස්ට් එකක් යවලා යාට ඕෂධීට යවලා අශ්වයන්ගේ බූරුවන්ගේ කතාව කෙසේ වෙතත් ඔයාට නාම යෝජනා දුන්නු නාම යෝජනා මණ්ඩලේ නම් බූරුවෙක් ඉන්නේ නැති නැත්නම් තොට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. ඒ බැසිල් ඕෂධි යවපේක. අර මං ඉස්සරගේ ඕෂධි බැසිල්ට යවපේක. ඉතින් ඒගොල්ලෝමයි කියන්නේ ඒගොල්ලෝ අතර බූරුවෝ ඉන්නවා කියලා.
අපි නෙමෙයි කියන්නේ අම්මේ තාත්තේ මේ රට මේ තත්ත්වයට පත් වෙනවා කියලා අපි උගුරේ ලේ රහ වෙනකන් අපි පොණ පුණා 2015 දී කිව්වා අම්මේ තාත්තේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ওই කාලේ කියලා 2015 ජනවාරියට වෙනිදා ලංකාවේ බහුතර ජනතාව ලක්ෂ 62කමාරක් තීරණයක් ගත්තා රෑ 12ට එයාපෝට් පහලා හොරු අල්ලනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියද්දී ඒකට අත් දෙක උස්සලා සහයෝගය දීලා ඒක කළා ලංකාවේ ජනතාව මේ කලකිරීම සාධාරණයි ඒ ඡන්දදායකයන්ගේ අපිට බලය දුන්නා හොරු අල්ලන්න නමුත් මොකද්ද උනේ මුකුත් උනේ නෑ කියලා කිව්වොත් ඒ වැලිබර තාරබරේ අතිශෝක්තිය අම්මේ තාත්තේ මේ නීතිඥ දුමියක් ළඟ ඉඳන් කියන්නේ ඇත්තටම හොරු ඇල්ලුවා අම්මේ තාත්තේ මම කියන්න මුලින් ඉඳලා වහපු නඩු ගොඩක් වහපු නඩු රසක් එළියට ගත්තා කුරාම් ෂේක් කියන ඒ රතුකුරුසේගේ නිලධාරියාගේ නෝනව පෙම්වතියව දූෂණය කළා දොරා තංගලේ සභාපතිවරයා නිල් බලකායේ නාමල් රාජපක්ෂගේ යාළුවෙක් කියලා ඒ නඩුව අතෑරලා හංගලා තිබුණේ ඌව කුදලන් ඇවිල්ලා හිරේ දැම්මේ යහපාලන ආණ්ඩුවේ අම්මේ තාත්තේ ආල් දුමින්ද සිල්වා කවුද හිරුනිකාගේ තාත්තා බාල ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙක්ව මරපු නඩුව හංගලා විනාශ කරලා චූදිතයව සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ඇරලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු අපේ කවුද මහින්ද රාජපක්ෂ මහත්තයා එයාවගෙනම හිරේ දැම්මේ යහපාලන ආණ්ඩුවේ අම්මේ තාත්තා නූරිවත්තේ සභාපතිවම මරුපු අතකොටාව එළියේ ඉදි ගිහිල්ලා හිරේ දැම්මේ යහපාලන ආණ්ඩුව අම්මේ තාත්තා බැසිල් රාජපක්ෂ 2015 ජනවාරි 10 වෙනිදා ඇමරිකා පැන්නම ඌ අල්ලන් ඇවිල්ලා රිමාන්ඩ් කළේ යහපාලන යෝෂිදෝ රිමාන්ඩ් කළේ යහපාලන්නේ ජොනියව එතකොට කවුද මහින්දානන්ද අලුත්කමගේම රත්තරාව නාමල් රාජපක්ෂ මේ සියලු දෙනාව අම්මේ තාත්තේ හිරකලේ යහපාලන ආණ්ඩුවේ මේ හිරගෙන හිර කරගෙන යද්දී අම්මේ තාත්තේ අන්න ඩීල් එක ගැහුවා කවුද යහපාලනේ ඉන්න අර දකුණේ ඉන්න වජිර අබේවර්ධන කියන නසරාණියයි අන්න හිටපු නීතිය නවලා හොඳම ලෝයස්ලා ටිකක් අල්ලා මලගිනිය කියුණා නේද හොඳ ලෝයස්ලා ඉන්නෝ හැබැයි නරක ලෝයස්ලා ලංකාවේ ඉන්නේ කියලා මට නඩුවක් පෙටලා තියෙනවා තාම මම උසාවිය යනවා ඒ ලෝයස්ලා මොකක්ද දන්නද අම්මිට අත් කිව්වේ අන්තිමට උසාවිය ගිහිල්ලා කිව්වා රාජපක්ෂලාගේ ඉන්නවා අනේ ලොන්තපෝල් ඩාකි ආච්චි අර එහෙම කිව්වට තරහ වෙන්න බෑ කොහොද දේසි ආච්චි ගෙදර හිටියලු දේසි ආච්චි ගෙදර හිටි කවුද එකෙක් මැණික් බල්ලක් කරගන්නලු මේ ලෝයර් කියන්නේ ආච්චි වෙවුල වෙවුල ගැහි ගැහි ඉන්නවා විල් මේ විත්ති විත්ති කූඩුවේ ඉද්දි ලෝයර් පෙනී ඉන්නවා ලංකාවේ ඉන්න දක්ෂ ලෝයර්ලා මේ ඉර කියලා හඳ කරන්න පුළුවන් එක මේ සුදු පිටනලා කළු කියන්න පුළුවන් වැලි පෙන්නලා මැනික් කරන්න පුළුවන් ලෝයර්ලා දක්ෂ ලෝයර්ලා ඉන්නවා නමුත් මේ ලෝයර් නෝන එහෙම නෙමෙයි හැමදාම නිකන් නඩු පෙනී හිටියා පීඩිත වෙනුවෙන් දෙන්න අපුඩියක් මේ ලෝයර් නෝන මෙහෙම ලෝයර්ලා ඉන්නේ අතලොස් ශ්‍රී ලංකාවේ නමුත් ලංකාවේ හයස් පේඩ් හොඳම ලෝයර් මහත්තුරු කියන තරම් කියන්නේ පච මේ අය කියනවා බයිබලේ අත තියලා මා කියන්නේ සත්‍ය බවට අසත්‍ය නොවන බවටත් කියලා දිරුරා පොළොන්දු වෙ කියලා කියන්නේ පටපල් කෙබර මොනවද නැගිටලා කියන්නේ අනේ මම ගෙදර හිටියා මුදලාලි කෙනෙක් ආවා මැණික් මල්ලක් දීලා ගියා ඊට පස්සේ සුමානේ මුදලාලි ඇවිල්ලා මැණික් මල්ල දීලා සල්ලි මල්ලක් දීලා ගියා ඒකෙන් තමයි මගේ පුතා යෝෂිත CSN ගත්තා කියලා කිව්වා උසාවිත්‍ය පිළිගන්නවා පහුගිටිගේ මේවා ගැන කියන්න බැටලා හනේ ඉතින් දෙයියගේ වීඩියෝ එකම නැහැ මේ මයික් එක දැක්කම බ්‍රේක් නැහැ කියවෙනවා නමුත් තිත් ඇත්ත මේකයි පහුගිටිගේ යහපාලනේ ඒ සේරම දූෂිතයන්ව බේරුවේ ලංකාවෙ ඉන්න බහුතරයක් දක්ෂ ලෝයස්ලා ඒගොල්ලෝ තමයි දුමින් සිල්ලා මහත්තයාට කිව්වේ මතක නැහැ කියන්න දන්නේ නැහැ කියන්න දැක්කේ නැහැ කියන්න කියලා වත්කම් මරගම් නීතිය මොකද ලංකාවේ අනේ දුමින්ද සිල්වා වුණා ආර් ගබර්වි සිල්වා වුණා සජින් වාසා වුණා සරණ ගුණවර්ධන වුණා ලොකු වත්කම් ප්‍රමාණයක් එක්ක වුණා මොනවද ඒගොල්ලෝ කිව්වේ ඔව්
අපි හොරකම් කළා හොරකම් කළා කියවෙන සමාවෙන්න වත්කම් තියනවා දඩේ කීයද ලංකාවේ රුපියල් 10යි නැත්නම් 2000යි ගෙදර ගියා මෙන්න යහපාලනේ මිනිසුන් දෙපා වුණා මේ තාත්තේ මේ හොරු සේරම අද හිරේ ඉන්නුනුන් තම මේ කෑ ගහන්නේ 2015 මේ පිස්සු බල්ලෝ ටික බන්දලා කූඩුවට දාන්න අපිට යහපාලනේ ජනතාව ලක්ෂ 62 කමාරක් දුන්නා. නමුත් අපිට බැරි වුණා පිස්සු බල්ලෝ ටික කට මුඛවාඩම් දාලා ඇතුළට දාන්න. දැන් පිස්සු බල්ලෝ ටික පිස්සු ගෙලිනවන්නේ. මෙන්න පිස්සු බල්ලෝ ටික එළියට පැනලා. මෙන්න පිස්සු බල්ලෝ ටික කුරුණෑගල කසිප්පු ජොනි අන්න එළියට පැනලා වරෙන්තු පිටේ ඉන්න හොරේ මුණල් මිය කරන්නේ රෑ 12ට ගිහිල්ලා අම්මේ තාත්තේ දෙවන බෝණක මහ රජුගේ රාජ මණ්ඩපේ ඩෝසර් කරන රෑ 12ට ගිහිල්ලා ඇයි රෑ 12ට යන්නේ එතන නිදානයක් තියනවා කියලා ආරංචි වෙලා දැන් මොනවද කියන්නේ ඒ දෙය කරපු එකම කියනවා මේ පොරපති මගේ මිනිහෙක් මෑගේ මයිල් ගහකට හෙල්ලෙන්න මම ඉඳ තියන්නේ නැහැ කියලා ජොනි ළඟට ගිහුවා කිව්වද නැද්ද බං මම බොරුද කියලා මා විතර කිරියවන්න කියපල්ලු ගැත් කිව්වා එතකොට දැන් මේ ජොනි එහෙමයි දැන් කියන්නේ දැන් මේ ආණ්ඩුවේ උපසභාපති දෙවරා කැබිනට් ඇමති ලයිස්තු මන්ත්‍රී දෙවරා කරුණා අම්මා මොනවද කියන්නේ මේ තාත්තා ඇවිල්ලා මම කරුණා අම්මා මම කොරෝනා වඩවඩ බහැනක මිනිහ මම දවසකට 3000ක් රණවිරුව මරපු එකේ කිලිනොත් කියේ දාස් ගණන් මරුවා කියනවා මුකුත් නැහැ ඔය බලන් ඉන්න වෝට අපි මහත්තයත් බලන් ඉන්නවා මහින්ද මහත්තයත් බලන් ඉන්නවා මුකුත් නැහැ නීතියක් නැහැ නීතිය පොඩිය කාට උස්තන්ද ගැහිලින්නේ මිටිතන්දක බුප්පන්නේ කොරෝනා ගැන කියද්දි රණවිරුවෙක්ගේ අවමගුලට යන්න දුන්නේ නැහැ ළඟම ඥාතියෝ දෙන්නෙක්ට යන්න දුන්නේ මේක පාලනය කළා මහ ලොකෝට කිව්වා මිනිහ කරේ තියන් වටේ ගාන බලද්දි තොණ්ඩවත් එච්චර ඇවිදලා නැහැලු මිනිහ ගියා දවස් පහක් තොණ්ඩගෙද තොණ්ඩග හිලා තින එක දවසයි එක ගමවට තොණ්ඩව තියාගෙන පුතා ජීවා තොණ්ඩමන් ඉල්ලිල්ල යනවා ඡන්දේ මිනිහ ළඟ තියාගෙන උ ජය වගේ යනවා මෙහෙමයි අද රටේ නීතිය අද රටේ නීතියක් තියනවාද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වුණාට පස්සේ රටේ නීතියක් තියනවාද එතුමා ජාතිය අමතලා කිව්වා තමුන්නාසලගේ මේ සියලු දෙනාට ඇහෙන රෙකෝඩින් තියෙනින්ද මං කියන්නේ ජාතිය අමතලා කිව්වා ටීවී එකට ඇවිල්ලා සැමන්ටින් එක රුපියල් 100යි කියලා. කිව්වද නැද්ද මං කියපල මං තනියම. කිව්වද 100යි කියලා? දැන් කියද සැමන්ටින් එක? 270යි. පරිප්පු 65යි කිව්වා දැන් කියද පරිප්පු? 165යි. අන්තිමට මොනවද කිව්වා ඇවිල්ලා බොරු පචමන කෙලිය හැමෝටම නීති එකයි කිව්වා කොරෝනා වලට 28ක් අහුණාම ලොක්ඩවුන් කරන්න පුළුවන්ද කියලා. මුවහාගල් කිව්වා ඒක උනා අන්තිමට එයාම ලොක්ඩවුන් කරන එයාම මුඛවඩම් දාගෙන දැන් ඉන්නවා සේරම කෙල උනාට පස්සේ අමු පච ගෙලියේ ඊට පස්සේ මොනවද කිව්වේ ලීසින් පහසුකම් දෙනවා කිව්වා සියලුම වාහන හිමියන්ට මාස 3ක් ඒ ලනුව කහලා අනේ ත්‍රිවිල් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහත්තයා ගියා ලීසින් කම්පැනි ඉස්සරහා පිට ගිහිල්ලා මේ ගැන කතා කරන්න ත්‍රිවිල් රත රියදුරුගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න අනේ පස් දිනක් ගාව කෙලිය පොල්ලෙන් ගහලා මැරුවා සුනියට සුනිල් මැරුණා ත්‍රිවිල් සංගමේ සභාපතිවරයා මැරුණා එයා ලංකාවේ මිහින්නයේ වංචා ගැන කතා කරලා කිව්ව විධායක නෙල්ලාරියා එයාම ෆුල් සූට් එකක් දාගෙන ටයි එකක් දාගෙන සීසීටීවී ඕෆ් කරලා සිදහස් චතුරාසෙන්ට ඇවිල්ලා උ කඩට වෙඩි තියාගෙන මැරිලා බං. එහෙම කොහෙද ලෝකේ ෆුල් කිට් ගහලා මැරෙන්නේ ඇවිල්ලා මිනිස්සු. මේව තමයි අපිට දකින්න තියෙන්නේ. ඇයි මේව දකින්න තියෙන්නේ? බුද්ධ ධර්මයේ කියන්නේ රජ අධර්මික වුණාම ඇමති මණ්ඩලය අධර්මික වෙනවා. ඇමති මණ්ඩලේ රටවැසි අධර්මික වෙනවා. නිලමෙල අධර්මික වෙනවා. සේරම අධර්මික වෙලා. මොකද්ද මහින්ද රාජපක්ෂේ
महत्या हिटपु अधिकारु जनाधिपति हिटपु आगमेति कुटुकार ऐंड दुना पानी वीडियो मुकद दम में दार एक बार टमें माल्ली क्यों वकील ने किया में हरी मुकद तावगाटिया हंगिन ना किया मैं है कुड़े का हो ना कुड़ू के नाला ना कोड़ी से क्या टकला मैं इधर एक दहिनी थे कांता वगरी में कहाँ के देखी वाटकरी ना कोड़ी से क्या मी कभी हाँ निमाल लंसर हत्या के दाहिनी ना है मैं अधेर नो ये आगे क्या वाटकला लोग के अम्मे कब रटे मैं लोग के ढालों के खाओरुत किसी में कुड़े के गेदर ना कोड़ी से चौपर के अभी लड़े हम बिता रहे हैं लंका वे मुना नहीं पा लंका इनको बनाते वार्ता करते कुंडे के गेवाट के रूप में नागोटिक से गए चौपर के इंगाप एराटे एक्सेक्यूटिव प्रेसिडेंट विधायक जनाधिपति अभी लग दुमना कुंडा तो उम्मीद का अल्लबुं होलमांगे नॉनी मांगे तो बोलते कुंडू अल्लन्ना बोलिए हरी नागोटिक से के हरी एसटीएफ के का टीयर होलमांग इन्होंने अपनी गुड़वाल पे मुड़ीगे भी लम्हे आ उम्मे का दूर ना मैं हम्मर से कागे तो गुड़ू की लफाइंड बहने हम मकुड़ू पीटी गुड़ू उना अदा हुए लाती है ना गुड़ू टिकट केलिन ने अल्लने नागोटिक से के माय दें लंकावे नागोटिक से के तो वहाँ उसावीटी नडुबाण टिके पिटी वेनो पिटी टिके कुडु वेनो उम कुडु अल्ला नेनो कुडु अल्ला हम्मे ना त्यागे तुम गन्नोनी दादा पत्थरे दीरो कुड्डा ने एसटीएफ का आरक्षा वो दीला ऐ कुड्डो बेचर फोम मुने आमे दाल मेरा उन्हाँ द पाऊगे यहाँ पाल निकाल मेरा उन्हें ने कुडु सेरम पिच्चो पेन लंका जारत ने महिंद महत्तेला आंडो में आवा पसे कुडू ट्रैम में काको विनाश करे ने आई विनाश करा नत्ते आई बंगुंड आया रुंड देने दे पे उंडो को देने होगा दिया तयगित गानो मैंने मेरे तमाई ए आंडोल सामे आंडो विनसे अबे आंडो गर्दे तिमुना गर्दी हटा हुटा मारा तिमुना मन नया किया ने महाबैंगुआन चावगे अब यो किसी में खाली के रस्सा करेना फुटनोट वाट तभी किया नहीं पंजर रामना है कितराई हरुजुन एलोसियस के एक साली गाते नहीं किया ला दिवरु पैसा पार्लिमेंट दूर ने कमा मंत्री बने अदत केलिंग वैध कराने केलिंग कथा कराने अमिताभ ने ऐसा शक्ति दिया गया नहीं बायत नहीं मम बहू की दिखे मैं अने केडीए छाये सेकिंग इन्हें आयो हिटिये राज्य में देखने ने वाहन एक ना दे वहाँ रक्षे नहीं दे आय केडीए छाये सेकिंग इन्हें मंगवे आय मुख्य दब से टेके ना ना पहले तो मित्र तो मनीमाल लांसावा या अभी रेंज रोड के या के नौनाव के वो V8 टेके पुता आवा क्यों हुआ BMW के मंगवे दी मुख्य दब से टेके यार मटवाके उधर नींदे अन्ने मटो उधर नींदे अनो उन्दर तो नायत नया बायत नया कुड़न ठखाव दावत तमोंगे कुड़ूला पुता कुड़ू बोधी नींदे अन्ने किया एक तमाही तित्ते तमेदाते मैं प्रदेश एम यार ठखाड़े आने यार ठहरने मार किया ये आये धन का नोने ये गुल्लो खाड़े आने देश पालक निया कुड़े किये देख ऐ नमः वैदर का तमुन नास्ता की इल्ला नहीं मैं मैथी करने दे पुलु अन्ना एक कुड़ंत साल ठंडे दिन नमः होना ना अडुगाने अडुगाने अमिताभ ते एक कुड़ंगे मना पाडु करला पेन्ना अनुधाग गात के नाट पनस धाग राडु करला पेन्नो तडुगाने एक उन्हें ते मामा कुडु विकुडु निहिंदाई माटा जानता ऐह में कितने पिस्सू बाल्लां तमेरां कावे राजकरण्ड हिरेगे इन्नोन पिस्सू बालु कूड़े इन्द पिस्सू बाल्लां तमेराटे राजकरण्ड इड़ती अंडिपा नेतां लंकावे बहुत तर जनता आवगट बुरी वाटे इट इंजेक्शन विषय का गहन दे पिस्सू बालु कैबुआ महिमायु ने बीर एकाई देने बीर ये ना तब कथा करण्ड मंत्री उरु
අහන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 2 රංජන් රාමනායක. තවත් මොකද අහන්න තියෙනවද? අපි කවුදලාගේ නම ශවී. මොකද? හා? අහන්න දෙනවා මොකද? එහෙනම් මම තවුනාසල නැවත නැවතත් කියනවා මේ ස්වර්ණම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමිතාර්ථි. මේක ස්වර්ණමය අවස්ථාවක් රත්තරන් අවස්ථාවක් වියත් මගෙන් දාලා දෙනවලු වියන්තු ඒගොල්ලොම කියන අශ්වෝ මූරෝ කොටලෝ ඉන්නවා කියලා ඒව තෝරලා මෙහෙලා හරි අය පාර්ලිමේන්තුවට යවන්න සටන් කරන්න පුළුවන් කුඩු වලට විරුද්ධව එතනෝල් වලට විරුද්ධව කප්පම් වලට පස් මාෆියාවට විරුද්ධව කතා කරන්න පුළුවන් මේ වගේ අයව පාර්ලිමේන්තුවට යවන්න කියන ඉල්ලීම තමයි මම තමුන්නාසවල කරන්නේ අපේ හැමදාම පක්ෂේ හිටිය එහාට මෙහාට පැන්නේ නැති හැමදාම සජිත් ප්‍රේමදාස මහත්තයෙක් එකටම හිටිය එතුමා ආදෝවේ තැනට දෙන්න එන්න දරදියත් සෙනගර හැමදාම කොළඹ ගිය තමුන්ගේ දේපොළ විනාශ කරගත්ත රෝස් මන්ත්‍රීතුමියගේ අංකය 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 හතර දෙන්නත් පුරසන්නාද රෝස් මන්ත්‍රීතුමිය ඒ වගේම මගේ මාමා विजय कुमार दुग महात्म्या जनप्रिय चित्रपाटी नोबर दाहत अलिथल महत्या प्रदेश मेघमय प्रदेश नायक प्रधान संविधायक कविंद जयवर्धन महत्या चंद्या अनिवार प्रजातंत्री මාට පාර්ලිමේන්තුව යවන්න තමුනාසයන් හිතනවා නะ මු වගේ උන් ඉන්න ඕනේ නැහැ කියලා අපරතෝ ගෙදර යවන්න තාම මට කෙල්ලෙක්ගේ අතක් අල්ල අතක් අල්ලගෙන ඔය රන් සමන ජෝඩු කියලා ගහක් වටේ දුවලා ජීවත් වෙන්න පුළුවන්ව අවුලක් නැහැ තාම පිච්චර උන් ජොබ් එක තියෙනවා එහෙනම් තව තමුනාසලාගේ කාලය ගන්නෙ නැහැ තව මොකක් කියන්න තියෙනවා මල්ලි මාට කියන්න ඕනේ කියුණ තරමට ඇහෙන්න ඇද්ද එහෙනම් තව මොකක් කියන්න ඕනේ නැහැ හා अरे सिंधु क्या निकलो तो बोलो दें हाँ क्या ला मुझे सिंधु क्या निकलो हाँ रान सामाना पौड़ी क्या ला हमें लोग कहीं ले सर नटानो नेता मट मट दें दाय पौड़ी चूर हाँ मुझे तो खाओ तो मट सामान ले क्यों ना वालों खाओ तो क्या तक दाव ऐ उपर हंडा पटे वाली तेरुंगा तेरे तो मां सामान ले नहीं मिल गया හෙද ඒක උපුරා යන දෙයක් නේද ඔකම කියන්නේ ඔය dance එක දානවා ඩාලින් මොකද්ද වගේ නම නිරුක ඇවිල්ලා ඉස්සර පොඩි dance එක එන අප්පුඩියක් ගන්න support එකක් දෙනවා හා හොඳයි කියනෝනේ සම් සිද්ධා හොඳයි අනේ සිද්ධා නේ බුදා ඒක fast ready මම කියන්නේ නිකන් එන අප්පුඩිය දෙන්න රන් සමනල ජෝඩු වපාගේ අපි දෙන්නා මේ මල් පාරේ පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ අද ඇයිතෝ මේ තනියම යන්නේ මං එනතුරු නැත්තෝ ඉන්නේ මූණකටයි කියලා ඔයාගේ බොරුවට මම කියපු වෙලාවේ රහවෙලා යන්න ගියා දැන් සතියක් ගෙවිලා ගියා අදවත් ඇයි hina නොවෙන්නේ හිඳින් පස්සේ නිවාඩු කාලේ අනේ මාසික වලින් දෙවා එහෙනම් නැවත හමු වෙමු ඇයි මොකද කියන්නේ හරි එහෙනම්
නැවතත් තමුන්නාස්ලාගේ ආදරණීය ඉල්ලීමක් කරනවා මේ තාත්තේ අර පිස්සු බල්ලෝ බහුතරයකට එන්න දෙන්න එපා හොඳ ඇත් ඉන්න හොඳ ඇත් තෝරලා එවන්න අමාරුම නම් අපේ ඇයට දෙන්න අත ඉස්සෙන් නැත්තම් ඡන්ද ගහන්න අපේ ඇයට අඩුමතරමේ JVP එකේ ඉන්න හොඳ කොල්ලෝ ටිකක් හොරගම් කරන්නේ නැති ඒයට ඇයට ඡන්ද දීලා අර පස්සොරු වැලිහොරු මිනිවංගොඩ කඩගිනි තියපු පාතාලේ පුරා වස්තු කඩනු එතනෝල් කාර්යෝ කප්පම් කාර්යෝ උන් එක්කවක් එක්කවත් එවන්න එපා පාර්ලිමේන්තුවට බැරිම නම් මනාප භාගයට භාගයක් අඩු කරලා හරි පෙන්නලා එයාට පණිවිඩයක් දෙන්න අපි උඹලගේ මේ දූෂිත බීබීස් වැඩේ වලට අපි විරුද්ධයි කියලා එහෙනම් තමුන් අසලයි කාලේ ගතද මේ සමාවෙන් මෙතෙක් කළ මගේ කතාව අහන් ඉඳ දිස්ත්‍රික්කෙ කිව්වේ මම තමුන් අසලගේ සමු ගන්න ජය වේවා කියලා නැහැ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න අර හොරාව නිදහස් කරන්න කියලා කියලා තියෙනම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ මුන් ලෝක හොරු මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා මෙතන ඉන්න මේ දූෂිතයන්ගේ සල්සාදිය මට ඕනේ නැහැ ඒ රටක් වටින නුඹයි අපේ සිව්හෙලේ සිංහරාජයා හොරු බය වෙන දැක වැවුලන යුක්ති ගරුක මහා පුරුෂයා රටවිරුවන් රකිනාරන් අසිපත හිමි අපේ සූරයා අයුක්තියට හිස නොනමන ජනතාවගේ හදේ මිත්‍රයා සමගිය ජන බලය කරන වීර චින්තනේ සියනෑ කෝරලේ මහා සිංහ නාදනේ රජෙන් නොවේ ජීවයා අයුක්තියට මාරයා ජන හදවත් දින වූ ජනතා නායකයා මේ කවුරු ආවත් මල්ලි කොරුණ ගල්ලන්නේ ඒක නම්බර 1 මේ එනේ හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුවෙ මල්ලි එහෙනම් ජනතාවට කවුරු ආවත් හොරු වල්ලන එක සිහිනයක් මල්ලි මේ මත්ත කුසන් කුඩු වෙරයන් මෙල්ල කරන සිංහ රාජයා හොරුවටලන මිනි මරුවන් අල්ලන්න සූරයා ඔක්කොම හොරු එකතු වෙලා හිරේ යවව වීර පුරුෂයා සිර කරලා නඩු දැම්මත් සැලෙන්නේ නැහැ අපේ වීරයා සමගිය ජන බලය කරන වීර චින්තනේ සියනෑ කොරලේ මහා සිංහ නාදේ රජ්ජුන්ගේ හිරයා අයිතියට මාරයා ජන හදවත් දින වූ ජනතා නායකයා ගම්පහ දිස්ත්‍රික්කේ අංක දෙක රංජන් රාමනායක දූෂණයට වංචාවට අසාධාරණයට එරෙහි අපරාජිත